පොඩි මේ සැකයක් තියෙනවා 60 plus මොද කියලා ඒකයි තාත්තේ මයි තාත්තේ නේද බං තාත්තේ ඔයාව මම ඉස්සල්ලාම දකිද්දි සරමැඳගෙන තාත්තේ මං හිතුවේ නෑ ඔයාගේ ඇඟේ break dance තියෙනවා කියලා ඔයා මාරයි තාත්තේ මේ හරිම සන්තෝසයි හිතා ගන්න බෑ පටන් ගන්න කොතනින්ද කියලා මට හිතා ගන්නවත් බෑ මරු ආ ආයි වන්ද ඔයා තමයි දවසකටවත් මනුස්සයා ෂෝක් පෙම් බැංගුම් දාන්න පුළුවන් නම් ඕන තරගනේ ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දරණා 60 plus මේ අපේ ආදරණීය අම්මලා තාත්තලා කැමරාව ඉදිරිපිට ඉදිරිපත් කරන ගායනය අපේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ දකිනවා හැබැයි කැමරාව පිටුපස මේ අය මොනතරම් සන්තෝෂ වෙනවද විනෝද වෙනවද කියන කාරණාව ප්‍රේක්ෂකව ඔබ දකින්නේ නැහැ අපිට හිතුණා මොහොතකට හරි ඒගොල්ලන්ව මේ විදියට වේදිකාවට අරගෙන ඇවිල්ලා අපට සතුටු කරන්න ගොඩක් ඉල්ලීම් කරා අපි ඉල්ලීමට ඔන්න අද දවසේ අවස්ථාව ලබා දුන්නා අපි හිතනවා මේක ටිකක් හොඳයි ඉස්සරහට අරගෙන ගියොත් හොඳයි කියලා මට හිතෙන නිසා මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මේ විදියට අපේ ආදරණීය අම්මලා තාත්තලාගේ නර්තන හැකියාවන් මේ වේදිකාවේදී දකින්න ප්‍රේක්ෂකව ඔබට අවස්ථාව ලැබෙවි ඒක හොඳයි නේද හොඳයි දෙන උනා පුරසන්නාද හොඳයි එහෙමනම් ගොඩක් ස්තුතියි අම්මලා තාත්තලා සිල් දනාටම මම ආරාධනා කරනවා සමුගම් වේදිකාවේ හැබැයි ගීත ගායනා කරන්න තමයි වෙලා තියෙනවානේ තරංගයේ ඉතාමත් තියුණුයි අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල තරංගයේ තියෙන තියුණු බව උණුසුම් බව නිසාම මේ ආදරණීය අම්මලා තාත්තලාගේ සුළුසුළු අඩුපාඩුකම් හොයන්න ටිකක් වෙනදාට වඩා උත්සාහ කරනවා ඇති මොකද ඒට හේතුව තමයි මේ ප්‍රතිභා පූර්ණ විනිසුරු මඩුල්ල හැම මොහොතකම උත්සාහ කරන්නේ නිවැරදි විනිශ්චයක් ලබා දෙන්න එමනම් අපි හඳුනා ගනිමු සුපුරුදු විදියට අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විශාරද සශිකා නිසංසලා මහත්මිය ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බෝගොඩ මහත්මා රාම
අද රාම අසුවිශේෂී චරිතයක් වෙනවා ඔබට වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්නවා නම් බලන්න පුළුවන් වේවි රාමට අභියෝග කරන අපේ ආදරණීය ගායන ශිල්පියෙක් තාත්තා කෙනෙක් ඉන්නවා මේ වේදිකාවේ අපි බලමු මොකක්ද අද දවසේ වේදිකාවේ සිද්ධ වෙන්නේ කියලා අපේ සුපුරුදු සංගීත කණ්ඩායම රාමා ප්‍රමුඛ ශ්‍රීමාත් යමනම් අවසන් තරඟකරුවන් 24 දෙනා අතරින් අද දවසේ තරඟකරුවන් 6 දෙනෙක් මේ වේදිකාවේ තරඟ වදිනවා සිදු වෙනවා දෙදෙනෙකුට තරඟයෙන් ඉවත්ව යන්න මේ වටයේ ස්වභාවය අනුව යමනම් අපි බලමු අද දවසේ මේ වේදිකාවේ තරඟ වදින අපේ ආදරණීය අම්මලා තාත්තලා 6 දෙනා කවුද කියලා කර මුලින් මතක් කළා වගේ මේ තරඟකරුවන් 6 දෙනා අතරින් තරඟකරුවන් දෙදෙනෙකුට සිදු වෙනව තරඟේ ඉවත්ව යන්න තරඟකරුවන් 4 දෙනෙක් වාසනාවන්ත වෙනවා තරඟේ ඉදිරියට යන්න. එහෙමනම් අපි බලමු අද දවසේ මේ අවසන් තරඟකරුවන් 24 දෙනාගේ වටේ මුලින්ම මේ වේදිකාවේ ගීත ගායනා කරන්නේ කවුද කියලා ලබා දෙන්න හොඳ අත්පොලසන් නාදයක් මෙන්නනවා චන්ද්‍රා දිසානායක මහත්මිය. හොඳයි එඩ්වඩ් ජයකොඩි මහත්මයා සුජාතා අත්තනායක මහත්මියගේ අසීරු ගායනයක් තමයි ඉදිරිපත් කළේ මේ ගීතය ගයන්න ලේසි පහසු කෙනෙකුට මේ අමාරුයි ඉතින් ඔබතුමිය සෑහෙන දුරට සුජාතා අත්තනායක මහත්මිය ළඟට බොහොම ගෞරවයෙන් ලං වෙලා යන බවක් අපට පෙනුණා
ඒ ලඟ වෙන්න තවත් හැබැයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ අභ්‍යාස කරන්න ඕනේ අපි කැමති වෙන්නේ ඒ එතුමිය ළඟටම ගිය දාට ඒ යන්න පුළුවන් ඔබට එහෙනම් අපි ආශිර්වාද කරනවා සුබ ප්‍රාර්ථනා කරනවා අවසන් තරඟකරුවන් 24 දෙනාගේ වටය තරඟය ඉතාම තියුණුයි අපි හිතුවා මේ අවසන් තරඟකරුවන් 24 දෙනාගේ වටේදී මේ වේදිකාවෙත් ටිකක් වෙනස් වෙනස් අත්දැකීම් ප්‍රේක්ෂක ඔබට තිලින කරොත් හොඳයි කියලා මේ ආදරණීය අම්මලා තාත්තලාත් එක්ක ඒවටත් අද දවසේ ඉඩ කඩ අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මට අවසර දෙන්න කෙටි විරාමයක් අරගෙන ඉන්න මේ ශ්‍රී ලාංකීය ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දරනා 60 ප්ලස් විරාමයෙන් පසුව නැවතත් ඩයලොග් ප්‍රශංසා දරන 60 ප්ලස් එමනම් අපි බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂී ගායන ශිල්පියෙක් මේ වේදිකාවට ගෙන්වන්න මම එහෙම කියන්න හේතුව තමයි හැම මොහොතකම උත්සාහ කරන්නේ බොහොම අපූර්ව ගීත කීපයක් අපි ආදරය කරන ගීත මේ වේදිකාවට රැගෙන එන්න ලබා දෙන්න හොඳ අත්පොලසන් නාදයක් පීඩී කරුණානායක මහතා ගෙදර කියන්න බුලත්තිට කන්න එපා කියලා හොඳනෑ හොඳනෑ කන්න එපා බුලත්තිට බුලත්තිට කන මම ඒක අවවාදයක් දුන්නේ රෝහණ බෝගල මහත්මයා කන්න එපා කියලා මට තේරෙනවා මට හොඳයි මොකද හිතෙන් රෝහණ බෝගල මහත්මයා ඔබතුමාගේ ගායනය පිළිබඳ අපි සතුටුයි
බොහොම හොඳ ගීතයක් මෙවැනි තරඟවලට උචිත ගීතයක් තමයි තෝරගෙන තියෙන්නේ. ඒ වගේම පුංචි අදහසක් මම ඔබතුමාට කියන්න ඔබගේ ගායනය අර කෑ ගහලා කියන්න ගියාම දැන් මොහිදින් බෙක් මහත්මයාගේ කටහඬේ හැටි සහ එතුමා ගීතය ගායනා කරනකොට සමහර තැන්වලදී මේ කටහඬ පාලනය කිරීම ඒක කරනවා. අයින් කෑ ගහලා කියනකොට සමහරලාට ශෘතිය අපිට අවනත කරගන්න බැරි වෙනවා. ඒක නිසා නිරන්තරයෙන් කෑ ගහීම නෙවෙයි ගීතයේ රස. දලලෙටලා නෙලාලි ලාටි අගබුල කොහේ නොතේරේ. ඒ හරිය එනකොට පොඩ්ඩක් අර කටහඬ සොෆ්ට් කරලා කිව්වහම හොඳයි. ඒක එහෙම විය යුතුයි. සහ ඔබතුමාගේ හොඳ ප්‍රබල කටහඬක් තියෙන හොඳ ගායනයක්. ඒ ටික හදාගන්න ඉදිරියේදී මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියට මම යන්න වාසනාව ලැබේවා කියලා. එමනම් සුවිශේෂී ගායන ශිල්පියෙක් වේදිකාවට කැඳවන්න මට අවසර ලබා දෙන්න. ඔහුගේ හඬට අපි ආදරය කරනවා සේම ඔහුගේ රුවටත් අපි බෙහෙවින් ආදරය කරනවා. අද මට මේ වේදිකාවේ වැඩ ගොඩක් තියෙනවා එතුමන්ලව කරවගන්න. ඒ දේත් මම අද දවසේ කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ලබා දෙන්න හොඳ අත්පොලසන් නාදයක් ගුණවර්ධන ඕපනායක මහතා. අවසන් 24 දිනාගේ තරඟකාරී වටයට ඔබතුමා තෝරගෙන තිනවා ඉතා මිහිරි ගීතයක්. මේ ගීතය ගායනා කරන ගායන ශිල්පියාගේ නම ඔබතුමා දන්නවද? එහෙමයි. මුල් ගායනයේ වදරාජ මහත්මයා. ඔස්සේ මේක මේ රම්ලස්තර මහත්තයා කිව්වට පස්සේ මම මේකට ෆලෝ එක දුන්නේ. ආහා. ඊට පස්සේ තමයි ෆලෝ එක දුන්නේ. ඔව්. වී වර්ධරාජ මහත්මයා ගායනා කරන ගීතයක්. ඇත්තටම මේ ගීතේ බොහොම මේ මෞගුණ ගීතයක්. බොහෝ රස වැහෙන තැන් තියෙනවා. ඔබතුමා ගොඩාක් දුරට උත්සාහ කරා මේ ගීතේ හොඳින් ගායනා කරන්න. ඉතින් මං හිතනවා තරඟකාරී වටේට ඔබතුමත් තරඟකාරී විදිහට මුහුණ දුන්නා කියලා. සුබ පතනවා ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න කියලා. ඉතින් දේවා
Rama. Nekai katandari. Dan Rama mehem itu ada honda kriyashili, kridashili, pudgalek kira kisi kene danna ni. Mehendo, ya koi dia. Ram, mehendo. Mehendo. Meh matra meh kian lejjay. Mehendo. Nenek mama ni me, me tata tek mehendo. Mehem kian deh baru tisdeh kolek ni. Mehem deh tata villa Bogor Mahatma honda kriyashili kene. Ikan ni kreda betul. Makanya martial arts ni kakarate kreda. Poda poda koi. Eh mai. Nek komari me, gite patikat keran de, ar kalinga pihapu gite patikat keran de gevelave. Tatta abjuga kerla tino ramat. Ramat ini kiruada nanti kelihita agan. Puluan ini dua puidi et. Ramat muka tu dulu abjuga. Mana ikat teri negian. Ikan muka tu kere. Akak. Kikik. Apa istu itu wan tu beno, ayam apa satu tu beno, obah beni kene, mevedi kawe sitni ke pilih wan tu. Budak istu itu. Budak istu. Emanam me Sudan me Viramaya labagan Viramin pasu, apa adrani ammala tatala bohme, asha we nudyogin balapurutwin sitno sangeetya samagin tamange gayan dakshatawe mevedi kawe uraga balanda. Labagamu apa Viramaya me Sri Lanka ya, jester profesian wenunu kaurawan with reality uttama acharya dialogue prashansa Derana 60 plus. Gramin Pasuwar, Dialog Prashansa, Derana 60 plus. Apa adrani amalatat lagi kini? Samahar ayda kiddi amalatat lagi lah hitan nipa. Magi way saya tin, mungkin bahu teraya kini virusat tekom lagi. Ini langkat apa? Gita gayana kerana gayana silpini agi adrani akka. Ya mana? Dan mahandri ni ekam prasne ay, wedi kata kerana kiamat ini ayki lagi uga. Nangi samaan yang gita gaya nak kerana di nartanya kideri pat kerana. Eh, mana kideri nartanya kerana stage kita awam itu produk kerana. Kideri nartanya kerana, wedi kah itu awam nartanya kerana. Oh, kideri sindu kiri no. Sindu kiri no. Mana, emana, oba adre kerana gaya nak silpiniak, ay gita gaya nak kerana same. Uma puru nartanya kut wedi kah kideri pat kerana. Laba deh, noh dat polosan nadeak. Lilanti Jayaratna Mahatmya. I always wanna be there.
එඩ්වඩ් ජයකොඩි මහත්මයා. මේක අපූර්ව තෝරා ගැනීමක්. හැබැයි අර මේ 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 ගීතේ මැද තියෙනවා ස්කේල් චේන්ජ් එකක්. අර ශෘතිය වෙනත් ශෘතියකට මාරු වීම. එතෙන්දි නම් පොඩ්ඩක් කලබල වෙලා එතනින් පස්සේ ටිකක් මේ වෙනත් මගකට යොමු වෙන්නට වරින් වර උත්සාහයකුත් ගියා. කෙසේ හෝ වේවා ඉතින් අපි ආශිර්වාද කරන ඔබේ හැකියාවන් වලට දක්ෂතාව වලට අපි බලමු. අද 6 දිනාගේම තරගකාරී බව නිම වුණාට පස්සේ තමයි අපට එයින් 4 දිනක් ඉදිරියට తాවකාලිකව ගෙනියන්නට වෙන්නේ. ඔබටත් සුබ පතනවා, ඔබටත් ආශිර්වාද. බොහොම ස්තුතියි. එමනම් මීළඟට තවත් සුවිශේෂී තාත්තා කෙනෙකුට අපි මේ වේදිකාවට ආරාධනා කරන්න සූදානම්. එතුමා නිතරම උත්සාහ කරනවා අපෙන් VOV ගිය අපේ ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවරච්චි මහත්මයාගේ ගීත මේ වේදිකාවේ ජීවමාන කරන්න. අපි බලමු අද දවසෙත් එවැනි කටයුත්තක්ද එතුමා සිද්ධ කරන්න කියලා. ලබා දෙන්න හොඳ අත්පොළසන් නාදයක් GD ප්‍රේමරත්න මහත්මයා. ප්‍රේමරත්න මහත්මයා, මිල්ටන් මල්ලවරච්චි මහත්මයාගේ ඉතාම ජනප්‍රිය ගීතයක් ඔබතුමා තෝරගත්තේ. ඔබතුමා නිරන්තරයෙන් මිල්ටන් මල්ලවරච්චි මහත්මයාගේ ගීත තමයි ගායනා කරන්නේ. ගායනය මේ ගීතේ හොඳයි. හැබැයි කෝරස් එක, ඒ කියන්නේ ස්ථායි කොටස, සමහර වෙලාවට පොඩ්ඩක් අර ගීතේ තනුව ඔබතුමා හරියට ග්‍රහණය වුණේ නැහැ කියලා මට හිතුණා. මට චුට්ටක් පිච්චේ දෙන්න. සිතුම් පැතුම් පොදියාදරේ බැඳන්නාවේ ආයාසයකිනි කියන්න බැරි තරමේ. අන්නේ ස්වර ටික හරියට කියන්න පුරුදු වෙන්න. ඔබගේ ගායනය හොඳයි. ඒ අර එතුමා ගායනා කරපු මීරු තැන් බොහොම රසවත්ව ගායනා කරපු තැන් කොහොම හරි කියන්න බලන්න. හරි, ඔබතුමාට හොඳ ගායනා කියාවක් තියෙනවා. මම මේ පුංචි වෙනසක් ඔබතුමාට පෙන්නුවේ. ජය වේවා. මේ දවස්වල YouTube එකේ ට්‍රෙන්ඩින්ම ගායන ශිල්පියා කවුද කියලා ඇහුවොත් දැන් ඔබ කල්පනා කරනවා ඇති මෙයා තමයි කියලා. නෑ,
60 plus වේදිකාවේ ඉන්නවා ලක්ෂ 3කට ආසන්න පිරිසක් මේ වේදිකාව ඉදිරිපත් කළ තමන්ගේ ගීතය නරඹපු ගායන ශිල්පියෙක්. මේ විරාමයෙන් පසුව අපි ඔහුට සූදානම් වේදිකාවට ආරාධනා කරන්න පොඩ්ඩක් නැටිල්ල. ඒ නැටිල්ලත් අද වේදිකාවේ තියේවි. අපි බලමු අද දවසේ කොහොමද මේ වේදිකාවේ ඉදිරිපත් කිරීම කියලා. අවසර දෙන්න ඊට කලින් විරාමයක් ලබා ගන්න මේ ශ්‍රී ලාංකීය ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දරණා 60 plus. Dialogue Prashansa Derana 60 plus. Milanga Gayana Shilpiage, Adrani Birinda, Diania, Inno Magiteka, a Gayana Shilpia Manga, Tailako, Puta, Gathering Aviline, Gathering Aviline, Hatarak Magiteka, Horadaka. මොකද හරි හරි කවන්නේ හරි කියලා ආදරණීය බිරිඳ પરම්පරාවම ටීචර්ස් ලා එහෙමද ඔව් තාත්තා ටීචර් කෙනෙක්ද නෑ නෑ මගේ මහත්තයද ඔව් ඔයගේ මහත්තයා නෑ මට තාත්තානේ ඔව් දැන් කවුද ටීචර්ස් ලා මම දුව ආ මගේ ලොකු මල්ලි පොඩි මල්ලි ආ එයාලගේ වයිෆ් ලා ඔක්කොම ඔක්කොම ටීචර්ස් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ පවුලේ මොකක් හරි නීතියක් තිබ්බද කසාද බඳිනකොට ටීචර්ස් ප්‍රථම වතාවට තරංගයේ තමන්ගේ මහත්තයා වේදිකාවේ ගීත ගායනා කරන්න බලන්න ඇවිල්ලා ඉන්නේ මෙච්චර කල් එකම ආවේ නැද්ද නැත්නම් එන්න දුන්නේ නැද්ද මොකද සිද්ධිය ඇත්තම නොදැන හිටියා ටිකක් අපි දන්නේ නැහැ ඈ කිව්වේ නැද්ද ඔව් කිව්වේ නැතුව තමයි ඇවිල්ලා එහෙම කරනවද මං අහන්නේ ඈ එමුනම් අපි මෙච්චර වර්ණනා කරපු මේ ගායන ශිල්පියා කවුද කියලා බලමු ලබා දෙන්න හොඳ අත්පොළ සන්නාදයක් බෙන්තරගේ ආර්යවංශ මහත්මයා මුලින්ම පුංචි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඉෂර මතකද? ඔව්. ඔබතුමා මේ මොනවද මේ දවස්වල කරන්න කියලා අහපුවාම කිව්වා මේ චූටි
ව්‍යාපාරයක් පුංචි බිස්නස් එකක් කරනවා කියලා. දැන් මං අහනවා සරුයිද බිස්නස් එක? මේ චූටි වෙනදාම ඒ විදිහම කරගෙන එනවා මේ දවස්වල. අපේ පැත්තේ බිස්නස් එක අඩුයි ටිකක්. මේක මේ ඒ පැත්තේ මේ හරියට වැහැලා මේ ගොවිතැන් හරියන්න ඕන අපි ටිකක් සම්තිඥයක් එන්න. මාර සම්ති මිස්ටර් බීන් වගේ. එව සම්තින් නෙකන්නේ. හරි. රසික මහත්මිය තව ප්‍රශ්න තියෙනවද? ඇසිය යුතු ප්‍රශ්න? නෑ, ඉවරයි ඉවරයි. ප්‍රශ්න ඉවරයි. ඔව්. ගායනින් පිළිබඳ කියන්න ඕනේ. ඔව්. හැමදාමත් වගේ ඔබතුමා ගායනා කළා, මිහිරිට ගායනා කරා. අර මං හිතන්නේ අද දවසේ ටිකක් ප්‍රවේශමෙන් ගායනා කරා කියලා මට හිතුණා. සමහර විට බාධා කිරීම සමහරෙන් බිරිඳ හිටපු හින්දා වෙන්නත් පුළුවන්. එහෙම දන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. ශ්‍රුති හිම මේ පරිස්සම් කරගන්න ඕනේ කියලා හිතාගෙන ප්‍රවේශමෙන් ගායනා කරා වගේ කියලා මට හිතුණා. දැන් නම් හැබැයි මං හිතන්නේ තරඟකාරීත්වය බොහොම වැඩි. බොහොම වැඩි. ඉතින් අපි බලමු ඔබතුමාගේ ගායනයට මොනතරම් ලකුණු ප්‍රමාණයක් ලැබිලා තියෙනවද කියලා. මේ හැකියාවන් දිගින් දිගටම පවත්වාගෙන යන්න, තව තවත් වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. එමනම් අද දවසේ මේ වේදිකාවේ ගීත ගායනා කරන අපේ ආදරණීය අම්මලා තාත්තලා 6 දෙනාම මේ වේදිකාවේ ගීත ගායනා කර අවසන් බලන්න තියෙන්නේ ප්‍රතිඵලය. අවසන් 24 දෙනාගේ වටේ තරඟය ඉතාමත් තියුණුයි. කවුද වාසනාවන්ත වෙන්නේ මේ 6 දෙනා අතරින් ඊළඟ වටේට සුදුසුකම් ලබන්න? බලමු මේ විරාමයෙන් පසුව. මේ ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දෙරණා 63+. එමනම් මම සූදානම් ප්‍රකාශයට පත් කරන්න අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ලේ ඉහළම ප්‍රසාදය ලබාගෙන මුලින්ම මීළඟ වටේට සුදුසුකම් ලබන්නේ අවසන් තරගකරුවන් 16 දෙනා අතරට සුදුසුකම් ලබන්නේ සඳ රජිනියේ ගීතය ගායනා කළ චන්ද්‍රා දිසානායක මහත්මිය. එමනම් මේ 5 දෙනා අතරින් මීළඟට වාසනාවන්ත වෙන්නේ කවුද අවසන් තරඟකරුවන් 16 දෙනා අතරට යන්න? මම වැඩි කාල වේලාව ගන්නේ නැහැ. ඔහුගේ නමත් මම ප්‍රකාශයට පත් කරන්න සූදානම්. ගායනා කළ ගීතය තමයි ලෝ ජීවිතේ ගීතේ ගායනා කළ පී.ඩී. කරුණානායක මහතා. එමනම් මේ 4 දෙනා අතරින් අවසන් තරඟකරුවන් 16 දෙනා අතරට සුදුසුකම් ලබන්නේ ගායනා කළ ගීතය තමයි සිතුම් පැතුම් පොදි ගීතය ගායනා කළ ජී.ඩී. ප්‍රේමරත්න මහත්මයා. එහෙමනම් මේ තිදෙනා අතරින් කෙනෙක් පමණයි වාසනාවන්ත වෙන්නේ ඊළඟ වටේට. තිදෙනා දිහා බලපුවාම මේ වේදිකාවේ චරිත තුනක්, වෙනස්ම වූ චරිත තුනක්, අපිට රසවත් අත්දැකීම් බොහොමයක් තිළින කරපු චරිත තුනක්. බලමු මේ චරිත තුන අතරින් කවුද වාසනාවන්ත වන්නේ අවසන් තරඟකරුවන් 16 දෙනා අතරට. ගායනා කළ ගීතය තමයි මේ සෞම්‍ය රාත්‍රී ගීතය ගායනා කළ බෙන්තරගේ ආර්යවංශ මහතා. යුගිනි
හොඳයි අපිට 60 plus වේදිකාවේ අමතක නොවන අත්දැකීම් බොහොමයක් තිලින කරපු ආදරණීය තාත්තා කෙනෙක් ආදරණීය අම්මා කෙනෙක් ගොඩක් ස්තුතියි මේ වැඩසටහනත් එක්ක සම්බන්ධයෙන් පිළිබඳව අපේ ගෞරවනීය ස්තුතිය විශේෂයෙන්ම ඔබ දෙපළට මම අර කලින් සඳහන් කළා වගේ අපේ වැඩසටහන යම් කිසි සාර්ථකත්වයක් අද තිබෙනවා නම් ඒ ඔබත් ඒට දායකත්වය ලබා දුන්නු නිසා ඒ පිළිබඳව අපේ ගෞරවනීය ස්තුතිය එමනම් අපි ලබා දෙමු හොඳ අත්පොළ සන්නාදයක් මේ තාත්තටයි මේ අම්මටයි මේ තරඟයට සහභාගී වෙන පිළිබඳව එමනම් මම සූදානම් වෙන්නේ අද දවසේ ඔබේ නිවසින් සමුගෙන යන්න මගේ ගෞරවනීය ස්තුතිය ප්‍රතිභාපූර්ණ අපේ විනිසුරු මඩුල්ලට ඒ වගේම රාමා ප්‍රමුඛ ශ්‍රීමත් සංගීත කණ්ඩායමට අපේ ගෞරවනීය ස්තුතිය එමනම් අපි සූදානම් නැවතත් ඔබව හමු වෙන්න මේ ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දරණ 60 plus මුබින් පෙදුනා අම්මා අම්මා මද කරුණා නිදානේ ඔබගේ මුබින් පෙදුනා wherever you go wherever you may wander your life surely you know I always wanna be there තමයි මේ ජීවිතයේට රංගනයක් ඉදිරිපත් කරපු එකම දවස කඳුලල් සලා දෙන්නේ පියවිලි හරිම තරඟකාරී